මේ පඹයකුට මේ දියසේන කුමාරයා කියලා කියපේක වස්කවියක් නෙමෙයිද? සාමාන්‍ය ලදරු පාසලක් කරන ටීචර් කෙනෙකුට හිතෙනවා මට ජනාධිපතිකම තුබ්බනම් මමත් ඔය ඩිඩි හොඳට කරනවා කියලා. අද වඳ කොත්තු නැහැ. අද වඳ බෙසියර් නැහැ. අද වෙන බුදු පිළිම කඩන උන් නැහැ. ඔයයි මමයි කිව්වොත් එහෙම බෝම්බයක් හරි තියනවා මෙහෙම කියලා. තවත් ගාන කකුල් දෙන්න එලලා. අපි මේ ඇතුලේ හිටියත් අපි කතා කරනවා තේරුණාද? අපි මේ මස්කාට්ට අහු වෙන උන් නෙමෙයි. මොනවද මේ ඇමතිකම? අන්න අපේ උන් ටික ගිනි. ඉතින් ඉල්ලාස්සෝයන්කෝ. අද රජා මොකෙද්ද කියන්නේ අයියා? හරිද? ඒතරයි මෙන්න මේ පවුල් මේ පවුල් මෙච්චර දුක් විඳින්නේ. මෙන්න මේ පවුල් කීපයක් ඉඳ නේද කියලා මට තේරුණා අයියේ. ආදරේ නේ. මුන්ට සෙනෙහස නැහැ, කරුණාව නැහැ. සතර බ්‍රහ්ම විහරණේ නැහැ මුන්ට. අපිට ගමට යන්නවා, අපි ඈත යන්නවා, අපි කොඳුරි දෙනවා. එතකොට අපේ තිබ්බේ අහවල් එක දෙක කොන්දක් නෙමෙයි අපිට තියෙන්නේ. නිකන් හිතන්න කොච්චර පහරද කියලා. තමන්ගේ සිටිසන් එක අයින් කරන්න බෑ කියලා කියපු බැසිල්, ඇමරිකන් පුරවැසිභාවයේ දිගටම තියාගන්නම් කියලා කියපු මිනිහව ගණ්ඩෝනින්ද දිත්ත පුරවැසිභාවයක් හරි මේකට ඔබලා ඌව ගත්තා. නිකන් සමාජයට විහිළු සපයන්න පහලෝ. තමුසලමේ ජනතා විමුක්ති පෙරමුණේ පන්ති ගිහිල්ලා ඉගෙනගෙන ඕ ගෑවිලාවත් නෑ. එක පාරක් චෙක් කරගු, දෙවෙනි පාර චෙක් කරගු, තුන්වෙනි පාර චෙක් කරා. දැන් මේ පාරයෝ ඒ නැව මග නවත්තලා පොහොර කියනකන් චෙක් කරන්න හදන. සිරියා උතුරන උඹව අද උන් ඉඟන්නේක් වගේ තිබ්බට උඹ මේ රටේ අහිංසක රාජකුමාරියක් වගේ රත්තරන් දුවේ. ඊවසපන් තව ටික කාලයක්. තුසිත මාමා අපි පස් දෙනා කවුද ඒ සල්ලි ටික අරන් ගියේ? මේ ඉන්නේ දුව. දුවට අදින්න දෙයක් නැහැ. ඈ මේ තියෙන්නේ දුව ඉන්න විදිය හොඳට බලන්න. ඒ ඔක්කොම ඌරගෙන ආලා ගිහිල්ලා තියෙන්නේ යට තියෙනවා ඒ ගිනුම් වලට. අපේ ඒ ගිනුම් වල අපේ මුදල් තියෙනවා. පැන්ඩෝරා ලේකන වල අපේ නම් නැති වුණාට, ඒක තමයි වැදගත්ම දේ. පැන්ඩෝරා ලේකන වල අපේ නම් නැති වුණාට නැන්දේ ඒ ගිනුම් වල මුදල් තියෙනවා අපේ. මුන් 225 එලවන්න ඕනේ කොහොම හරි. උන් යනවා, උන්ට ඕන ලෝකේ තියෙන සුපිරිම වාහනවල උන් යනවා. උන්ගේ කොඳු හරි අමාරුල එක එක අර පාර එක එක කියලාට කියන්නේ. අපිට ගමට යන්නවා, අපි ඈත යන්නවා, අපි කොඳුරි දෙනවා. එතකොට අපේ තිබ්බේ අහවල් එක දෙක කොන්දක් නෙමෙයි අපිට තියෙන්නේ. ගෙම්බෙක් වතුරකට වතුර එකට සාමාන්‍ය වැටුණාට පස්සේ ඒ වතුර අපි ලිපක තිබිච්ච වතුරට ගෙම්බෙක් වැටෙනවා. ඒ වෙලාවේ තමයි ලිපේ වතුර එක තියලා තියෙන්නේ. මේ ගෙම්බා වතුර එක නටන නටන ටෙම්පරේචර් එකට උගේ තියෙන ඇගේ ටෙම්පරේචර් එක හදා ගන්නවලු. හරිද? අවසානයේ මොහොත එනකොට ටෙම්පරේචර් එක වැඩි වෙලා නටන තත්ත්වයටපත් වුණාම ඒ වෙනකොට ගෙම්බර පුදුමාකාර ධෛර්යයක් ගන්නවා. ටෙම්පරේචර් එක හදා ගන්න තියෙන ඇගේ තියෙන උපරිම එනර්ජි එක දානවා. මේ ගෙම්බා උත්සාහ කරන්නේ පළවෙනි මොහොතේම අරකින් අර යන්තම් රස්නේ තියෙන තැනින් එළියට පැනලා ගොඩ යන්න. එතකොට ඔහු නිදහස් වෙනවා. අවසානයේ මොහොතේ වෙනකොට මොකද වෙන්නේ? සියලුම ජවයේ එනර්ජි එක දාලා ඉවරයි. වතුර ටික නටනවා. එළියට එන්න විදිහක් නැහැ. අපිත් ඉන්නේ නටන තැනට ඇවිල්ලා ඉන්නේ. මම මේ කතා කරන්නේ මේ ගෙම්බන්ට එළියට එන්න කියන්න එනර්ජි එක ඉවර කරගන්න නැතුව අවසාන එනර්ජි මේ ටයිම් එකේ අපි ඉන්නේ. අවනීතිය උපරිම තියෙන. අසාධාරණ උපරිම. හොරකම, මැරකම, ජඩකම, පාදඩකම, පාහරකම, අසාධාරණේ, බඩුවල මිල, උද්දමනේ හැම එකම ක්‍රොස් වෙච්ච වෙලාව. ඔයාගේ මගේ හයිය තියෙන වෙලාවේ. ඔව් ඒක විශේෂයක් කියන්නේ. හරි, ඔයාගේ මගේ හයිය තියෙන වෙලාවේ මේ වෙලාවේ අපි මේක ගත්තේ නැත්නම් එහෙම අපි පරක්කු වැඩි. මේ පසට මේ අමු අමුයි විද්වතුන් එපා කියද්දි ඒවා වැරදි කියලා කියද්දි චීනේ මල පහ ගෙනලා බිමකට දාන්න හදන පරයෝ ටික. හරිද? මේ පාහරයෝ ටික. මේ වැඩේ මුන් එළෙව්වේ නැත්නම් ඔය චීන්නු ඇවිල්ලා අපේ දරුවන්ට ගහ ගහ වැඩගද්දි අපේ ගෑනු ළමයි ගණිකා වෘත්තිය දෙද්දි එදාට ඔයාගේ මගේ වලවල් වලට ඇවිල්ලා හෙන ඉල්ලයි අයියේ. හරිද? තොපිට කතා කරන්න වෙලාව තිබ්බා. තොපිට ඇඟේ හයිය තිබ්බා. තොපි දැක්ක මේ අසාධාරණේ. තොපිට වෙනස් කරන්න තියෙද්දි තොපි රස්සාව කර කර එක එක මගුල් කර අරූට බයේ, මූට බයේ, සුදු ඇන් වලට බයේ, අනුර කුමාරයා තරහ වෙයි, සජිතයා දුක හිතේ කිය කිය තොපි පක්ෂ බදාන හිටියා. තොපිට හෙන ගන්නවා කියලා. රයිට්? වලවල් වලට ඇවිල්ලා හෙන ඉල්ලනවා. ඒකයි ඔයයි මමයි හෙන ඉල්ලන්නේ අපරාධයට ලක් වෙන්න ඕනේ නැයි. නැහැ. අපේ ඇඟේ දුවන්නේ මේ මහ පොළවේලේ ඔයයි මමයි දවසක මේකට පස් වෙන්න ඕනේ. හරිද? ඒකටයි පස් වෙන්න බෑ. නිකන් පස් වෙන්න බෑ. හරි, එනිසා මේ පරයන් අය හොඳින් නැත්තම් නරකින් අපි එලවන්න ඕනේ. ආදරේ නැ. මුන්ට සෙනෙහස නැ, කරුණාව නැ, සතර බ්‍රහ්ම විහරණේ නැ මුන්ට. මුන්ගේ හදවත් වේලිච්චේ උන් අය. මුන් මිනිස්සු වෙන්න බෑ. මුන් තිරිසන්.
එසම් මෙන්න මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. මේ 225 මේ ඡන්ද ක්‍රමය මේ පාර්ලිමේන්තුව මේක 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 නිසානේ අයියේ මේ හොරු ටික හැදෙන්නේ. අවුරුදු 70 ගානක් තිස්සේ මේ ඇට්ටර වෙච්ච මේ ඇටුවම් බැහැපු මේ මේ මතම වල දරාගෙන ඉන්න දේශපාලකයෝ වෙනස් වෙන්නේ නැහැ අයියේ. කිරි දෙහි යදුවත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත් කියලා කවියක් තියෙනවා. ඒ නිසා මම මගේ යෝජනාවයි. මෝ 225ම තමයි කෑවේ. ඔය 225 පළස්සව ප්‍රාදේශීය සභාවේ ඉඳලා ඔය සෙට් එකම. ඔව්. රට හදන්න ඉන්නේ ඒ කට්ටියමද? ඇයි ඊට වැඩි හොඳ මිනිස්සු? ඇයි ඔයාට ඔයාට බැරි දිරි වැඩි දෙයක් කරන්න? රටේ තව මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඉන්නවා. ඔව්. ඒ අපි ඉතා ඉක්මනින් දැන් අර කැහි ගෑනින් දීලා හොටු ගෑනි ගත්තා වගේ දැන් අපිට වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතා ඉක්මනින් අයියේ අලුත්ම නායකත්වයක් හදන්න ඕනේ. දැන් ඔය වෙලාවේ ගෝටට දෙන්න නැතුව සජියට දුන්න නම් මොනවද වෙන්නේ? ඔයිට අපම් වෙනවා. ඔව්. සිරිසැපදේ සිරි ඔව් දැන් දැන් ගෙවල් වලට ටොප් ටොප් මං ආවා මේ ඒ ඇප් මං ආවා මම තමයි රජ මොනවද ඔයාලට ඉන්ජෙක්ෂන් එක ගන්න ඕනද ඒ කියන්නේ දැන් අයියේ මේ නායකත්වයේ හැල්ලු වෙලා තියෙන කොල්ලයි බල්ලයි ඔක්කොම ජනාධිපතිල වෙන්න දඟලනවා ඒ නිසා අයියේ මේ රටේ ගහක කොලයක් කඩලා කොලේ සුවඳ බලලා ඉඹලා කියන්න පුළුවන් අයියේ රටේ රජා ධාර්මිකද කියලා සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක මැතිනිය මට 70 ගණන් වල යනවා චීනට ඔයා දැකලා තියෙනවද විෂුවල් එක චීන පාරවල් වල දෙපැත්තේ කොඩි වනවන ගියොත් දැන් අපේ එකෙක් ගියොත් මොනවද වණයි දන්නේ නැහැ සීනේ. අපි උන් යන්නේ මෙහෙම යන්න වෙන්නේ සීනේ දැන්. ඒ තිබිච්ච අපිට ඒ ප්‍රෞඩත්වේ. ඒ සැලකිල්ල දැන් නැහැ. ඒ මේ කාල කන්නේ විසින්නේ මේ කරලා දැන් මේ. ඒක තමයි අපිට එහෙම පාලනයක් ගෙනවයි මේ 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 අය. අපිට එහෙම ක්‍රමවේදයක් ඉතිහාසයක් යුගයක් තිබ්බා. ඔයයි මමයි කොන්ද කෙලින් තියලා ලාංකිකයෝ කියලා කියන්න පුළුවන් යුගයක් තිබ්බා. මම හැමදාම කියන්නේ එදාට අපිට තිබ්බ ලස්සන නම් ටිකක් මේ රටේ පෙරදිග ධාන්‍යාගාරේ ධර්මදීපේ මේ වගේ. අද මොකද්ද කියන්නේ කියලා කියන්නකෝ අයි මේ මිනිස්සු මේ රට මෙතෙන්ට ගෙනාවයි මේ ක්‍රමේ ඉන්දියන් සාගරයේ අමුතු වැටේ ඔව් අමුතු වැටේ යන්න හිතන රටක් කියනවා අයි මෙතෙන්ට මිනිසුන්ට ගෙනල්ලා ඒ නිසා මිනිසුන්ට ගොඩක් ආදරෙන් කියන්නේ මේක හිතපල්ලා මේ අන්තිම chance එක මෙහෙමයි මිනිහෙකුට හෘද සාක්කියක් කියලා එකක් තියෙනවා මිනිහෙකුට තියෙනවා ඍජු වචන හෘද සාක්කිය සහ ඍජු වචන නංග මේ හෘද සාක්කිය එකේ ජීවිතයේදී මනුස්සයගේ වචනේ ඍජු වෙනවා හරිද එතකොට අපිට පුළුවන් වැරදි දෙයට වැරදිත් හරි දෙයට හරි කියලා කියන්න. රයිට් මත ගේන්න. ඔය එක එක වෙස් අරගෙන රතු පාට නිල් පාට එක එක විදියට අලුත් කැම්පේන් එනවා. දැන් මම දැක්ක ඔය ජඩ මාධ්‍යවල ඔය කොම්බු මාධ්‍යවල තමන්ගේ ලොක්කව නිදහස් කරලා නිදහස් කරපු එකේ මේව කරන මාධ්‍යවලට අවදාවත් නැතුව අනුරලට එහෙම chance එක දීලා. අනුර කියලා කියන්නේ මේ රටේවත් ඒක මම ඍජුවම කියනවා මේ රටේවත් මේ මේ ජාතියේවත් ගැලවුම් කරය නෙමෙයි. උන්ගේ ගැලවුම් කාර්යය. උන්ට බේරෙන්න තමයි ගේන්නේ මොකද ඔයා වරි මං වරි ගෙනවොත් උන්ට බේරෙන්න හම්බෙන්නේ නැහැ හරිද මේ 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 කතා කරන මට හෙට වෙඩි තියලා මට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ හරිද මුං ආවොත් වෙන්නේ මුං බේරෙන්න මුන්ට බේරෙන ගැලවුම් කරු මිසක් අපේ ගැලවුම් කරු නෙමෙයි අයියේ ජනාධිපති අපේක්ෂකෙක් වෙච්ච තමන්ගේ නායකයව පණ පිටින් මරලා දාද්දි අදරත් ඒ පිළිඳ පරීක්ෂණයක් ඉල්ලුවද මට ගැටලුවක් තියෙනවා ඒක හරිද එතකොට තමන්ගේ නායකයාගේ බිරිඳ සහ දරුවෝ ටික නේවි කැම්ප් එකේ ඉද්දි අවුරුදු 20 ගාන අඩුම ගාන ඔය කැට එකතුර හිටියා එක 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 රුපියලකින් ඉගෙන ගන්න එක්සයිස් පොතක් අරන් දුන්නාද අයියේ තමන්ගේ එක ගෝණි බිල් ඇවිල්ලා පාවලා දෙන්න නැතුව රයිට් කන් වලට පෑන් ගහද්දි ඔළුව වලට පරාලන ගහද්දි ඇඟිලි ගලවද්දි අඳෝ මාර්ගෙ දිගේ ස්ලෝම් බට දාලා කම්බි වලින් වද වේදනා දෙද්දි ජීවිතේ දෙනවා පාවලා දෙන්නේ නැහැ කියලා තීරණය ගත දහස් ගාණක් තරුණයෝ උංගනුන් ටයර් ලමුවේ පිච්චුණා. අද ඒ පිළ දෙක පරීක්ෂණයක් කරාද ඔය 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 අපිට ආවඩන් දෙන මුන්තරන් කුහකේ කොහෙවත් නැහැ. අපි මොන මගුලටද උංගෙන් ආන්නේ? අපිට උන් එපා. උන් එකෙක්වත් එපා අපිට. අපි පුළුවන් තරම් ඉක්මනට ක්‍රමයක් හොයාගමු. මේ ගම රට බාර දෙන අලුත් මිනිස්සු කවුද කියලා. ඔය ගෑවිච් එකෙක්වත් එපා. ඒ වගේම අය නීති රීති අනපනත් ටිකක් අපි හදාගන්න උන ඉස්සෙල්ලා. නීතියක සේවයද අනපනත්ක සේවයද දැන් මේ කට්ටිය බලන්නයි අපි පාර්ලිමේන්තුවට ඇරපු දවසේ ඉඳලා 25ක් සංශෝධනය කරා ව්‍යවස්ථාවල් ඒ හැම එකෙදිම මොකද උනේ නිකන් හිතන්න කොච්චර පහරද කියලා තමන්ගේ සිටිසන් එක අයින් කරන්න බෑ කියලා කියපු බැසිල් ඇමරිකන් පුරවැසිභාවයේ දිගටම තියාගන්නම් කියලා කියපු මිනිහව ගණ්ඩෝනින්ද දිත්ත පුරවැසිභාවයක් හරි මේකට ඔබලා ඌව ගත්තා සමාජයට විහිළු සපයන්නේ පහලෝ තමුසලමේ ජනතා විමුක්ති පෙරමුණේ පන්ති ගිහිල්ලා ඉගෙනගෙන ඕ ගෑවිලාවත් නෑ ජෝකර්ලා ඔය මිනිස්සු ඕව බලලා ජෝක් අර පොඩි කොල්ල මුංග ජෝක් එකට අරන් ජනාධිපතිකම ජෝක් එකට අරන් අර චැනල් එක කොල්ලේ පොඩි කොල්ල දෙන්නේ කීයමට ගහරන් ලැජ්ජයි යාල තමුසලා ගෙනාපු තැන මේ රට ඔයා මට මේ අවස්ථාව දුන්න නැද ඇත්ත කියන්න ඕනේ හැබැයි ඔයා දැන් එතනින් මාරු වෙලා නැయ్యි ඔයා මාරු වෙලා හැබැයි තවත් මේ පුකේ උල එනගෙන මේ කී මිනිස්සු කියනෝනේ ගානක් වත් නැතුව ගම් කාලා වගේ ඉන්නවා ඒ ගිනි අවුලා ඒ ගින්නේ අපි දැවෙනා
ලක්මවගේ ඇස් වහලා මගේ රටම ගිනි තිබ්බා. හොඳයි, බොහොම ස්තුතියි ජයන් ජාමි.